दवसा सीलदीन आटम बस पला असल आरपी लागनीम अवश्य धनम लादी सदा अभी पवर्तन देश लावे तवर्ते देश आरंभक बलापुर निपुणता संवर्धन भारत विषय भार अमाते कल सागच्चा प्रतिपाल भाषा पड़ा पेरपास लेखी अद्यक्ष महिंद को महत नईट आयत इली मकराम आरपी लरा पेरपास नोमिले इनकल भाग अवस्था बाध इन यही गुरु अवश धनम सन्नकर तम अपनी देश पवर्तने देश मूल देश बटे सहाय डॉट काम इनको फोन भागा पुलवा सार्थक उदाहर सीर दिना इवक विषय भार अमाते दिनेश स्तुति करमे अभी देश ने आरंभक बलापुर मुंडलम संबंध कटेको शीलम गुरु अट आरपी इनको भागा बलापुर बस पास इतरवे लंका सीटें मुंडलम संबंध गुरु अट मुंडलम नक्न सीर देना विशेष विशेष अध्यापने दट विशेष अध्यापने धर्व सिंह दिमापी अंत मे हेमोटम मैत अत देश प्रयोजन अतना विशेष अध्यापन आवश्यकता सहित धर्व की मुंडमा एक्वरने संवादी पीलवाई अद साधा इपट मे देश विशेष अध्यापन देश अपगी हितवत् अपातने कथिकाचार्य शरत् पीशेखर महता मे देश తమ కదిమట ఒకట పవత్తాయి మీ దేశనమాలావి విశేష అధ్యాపన పిలిబందవ ధనం సంబరక ఒకట ఆవ జాతి కూర్తి సుసుగా ముళ్ళమ రకన్న సంబంధ పిలిబందవ ఎన్నుకు లబాగన్న అదాలవన ఎన్సిఎస్సి కి నేత జాతికి నిపుణత సమ్మతి అనివార్య మాడ్యూల్ ఎకట తమ విశేష అధ్యాపన ఏక నిసా విశేష అధ్యాపన గాని హందెన్ని కరగన్న దేశనంటికి నవత నవత అహన్న मुकद विशेष श्रेष्ठ रखनी सर मेकोट इच्छर हुरपुर मार्च नोने सर समाट मे शरत् पीशेखर महता की कारण समाटे नुहरवे पुलवा कमकने मे देश नवत रख ये तपेदी तव रख मे विशेष धनम उपगे पेरपास धरव सामरपास धरवे संबंध तवट दीनकर उपगे पेरपास पेरपास दिवट विशेष अध्यापन धर्म समय कटक अवस्था अभिनट मे धर्म गुडा योजना गौरव आराधना अपहित सरत्शेखर महता देश ने आरंभ कर शुभदासिक अंतर्जा अध्यापन आयतने मेहवी मेन पूर्ण යතන පුහුණු වැඩසටහන තවත් එක් පියවරක් ලෙස තව එක මාතෘකාවක් අද දවසේ ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපි කලින් දවස්වල කතා කරා විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන් වෙනුවට විශේෂ අවශ්‍යතා විශේෂ අධ්‍යාපන අවශ්‍යතා වර්ගීකරණ පිළිබඳව අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සමග කටයුතු කිරීමේ කුසලතා සංවර්ධනය මේක පෙරපාසල් ගුරු භවතුනේ වගේම දෙමව්පියන් ඒ වගේම මේ ශිෂ්‍ය පිළිබඳ අවධානය යොමු කරන සියලුම දෙනා සඳහා මම හිතන්නේ වැදගත් වෙයි විශේෂයෙන් පෙරපාසල් ගුරු මෑණිවරුන්ට සහ දෙමව්පියන්ට එම දරුවන්ගේ දෙමව්පියන්ට මේ යම් ආකල්පමය වෙනසක් සහ දැනුම සංවර්ධනය කර ගැනීමක් සිදු කළ හැකි කියලා අපි විශ්වාස කරනවා. ස්තුතිවන්ත වෙනවා ජාන කමල්ගොඩ මහත්මයාට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව. ඉතින් අපි විශ්වම ප්‍රධාන මාතෘකාව සමග
විශේෂ අවශ්‍යතා විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ආබාධිත ව්‍යාධි වශයෙන් අපේ සමාජය තුළ බොහෝ අවස්ථාවන්හිදී සාකච්ඡා කරනු ලබනවා. දැන් නම් මම හිතන්නේ ආබාධිත කියන වචනය මේ ව්‍යවහාරයෙන් ඉවත් කරමින් ඉවත් වෙමින් පවතිනවා. ඒ වෙනුවට එකතු වෙනවා වෙනස්කම් සහිත වුවන් කියන කාරණේ. ඉතින් විශේෂ අවශ්‍යතා විශේෂ අධ්‍යාපන අවශ්‍යතා කියන කණ්ඩායම් අපි අතරේ අප සමාජය තුළ අපිට නිරන්තර හමු වෙනවා. දැන් බොහෝ විට අපේ අත්දැකීම් අනුව ඕනෑම කෙනෙකුට ඕනෑම දරුවෙකුට විශේෂ අවශ්‍යතාවයන් තිබිය හැකි. ඒ කියන්නේ කායික මානසික චිත්ත වේගීව සමාජීය කියන ශ්‍රේෂ්ඨ වලින් ඇතිවන බලපෑම් මත ඔහුගේ ස්වාධීන ජීවිතයක් සඳහා වූ කුසලතා අත්කර ගැනීමේ ක්‍රියාවලට යම් බාධා පමුණවන තත්ත්වයක් අපි විශේෂ තත්ත්වයක් කියලා හඳුන්වනවා. එසේ නොවුනත් අපි හිතමු දැන් කණ්ඩායමක් එක්ක කටයුතු කිරීමට නොහැකි අය ඉන්නවා, නොහැකි දරුවෝ ඉන්නවා. ඉතින් මේත් විශේෂ අවශ්‍යතාවයක් තමයි. යාගේ චිත්තවේගික අසමතුලිතතාවය හෝ මානසික පවතින යම් ගැටලුකාරී ස්වභාවයක් නිසා හෝ එයාට කණ්ඩායමක් සමග දිගින් දිගට කටයුතු කරගෙන යන්න බැරි. මේක තමන්ගේ ස්වාධීන ජීවිතයකට බලපෑම් ඇති කරනු ලබනවා. ඒ නිසා මේ ඕනෑම කෙනෙකු තුළ ඕනෑම දරුවෙකු තුළ විශේෂිත තත්ත්වයන් තිබිය හැකි. ඉතින් මේ විශේෂ අවශ්‍යතාවයන් කියන්නේ අධ්‍යාපන ක්‍රියාවලියේදී හා සාමාන්‍ය ජීවිතයේදී තමන්ගේ නිපුණතා අත්කර ගැනීම කියන ක්‍රියාකාරකම් වලදී ක්‍රියාවලියේදී සුවිශේෂී වූ ක්‍රමවේද සුවිශේෂී වූ ක්‍රම ශිල්ප භාවිතා කරමින් ඒ නිපුණතා අත්කර ගැනීම සාර්ථක කරගන්න කණ්ඩායමට අපි විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ කියලා හඳුන්වනවා. ඉතින් මේක අධ්‍යාපනය සඳහා පමණක් විශේෂ අවශ්‍යතා විශේෂ අධ්‍යාපන අවශ්‍යතා තියෙන දරුවෝ ඉන්නවා. අපි හිතමු learning disabilities කියන කණ්ඩායම, ඉගෙන දුබලතා සහිත එයාට කායික වශයෙන් එයාගේ මානසික වශයෙන් මේ බුද්ධිමය වශයෙන් ගැටලුවක් දක්ින්න ලැබෙන්නේ නැහැ සාමාන්‍ය දරුවෝ විදිහට. නමුත් ලිවීම කියවීම භාෂා භාවිතය චාලක සමායෝජනය කියන කාරණාවලදී ඔවුන් යම් යම් පසුගාමී තත්ත්වයන් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඉදිරිපත් කරන ඒ අය අධ්‍යාපන ක්‍රියාවලියේදී තමයි ඒගොල්ලන්ට තියෙන. ඒගොල්ලන්ට හරියට පැන්සල් අල්ල ගන්න බෑ, ලියන්න බෑ, ලියන දිශා මාරු කරගන්න හිතා ගන්න බෑ. ඔය ආදි වශයෙන් තියෙන ගැටලු තියෙනවා. ඉතින් මෙන්න මේ සුවිශේෂී තත්ත්වයන් මම හිතන්නේ කතා කරා ඉස්සෙල්ලා වැඩසටහන මේ දිනයේදී මේ විශේෂ අවශ්‍යතා වර්ගීකරණ පිළිබඳ. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සමග කටයුතු කිරීමේ කුසලතාවය. කාගේ කුසලතාවයෙන්? ගුරු භවතුන්ගේ සහ දේවෝපියන්ගේ. ඉතින් කොහොමද මේක වෙන්න ඕනේ කියන කාරණේ අපි බලමු. එතකොට පළවෙනිම කාරණේ තමයි මේ තත්ත්වයන් පිළිබඳ ඉතාම පැහැදිලි අවබෝධයක් ලබා ගන්න. මේ විශේෂ අවශ්‍යතා තත්ත්වයන් පිළිබඳව එමත් වෙනස්කම් සහිත වූවන් ඒ දරුවන් පිළිබඳව ඉතාම පැහැදිලි අවබෝධයක් ඔබ සතු විය යුතුයි, ලබා ගත යුතුයි. එතකොට ඒ සඳහා දැනුම ඔබ ලබා ගත යුතුයි. ඊළඟට එම දරුවන් සඳහා කල් වේලා ඇතුව මැදිහත්වීම කළ යුතුයි. මොකද මේ ප්‍රමාදය මේ ඒගොල්ලන්ගේ ගැටලුකාරී තත්ත්වය තවත් උග්‍ර කරවන්න වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කියන්නේ ඌනතාවය, දුබලතාවය, ආබාධය මේ වගේ තත්ත්වයකට තල්ලු වෙනවා. ඌනතාවය යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් පෙන්නුම් කරනවා, යම් කිසි ස්වභාවයන් පෙන්නුම් කරනවා. ඒ නිසා ඒකෙන් දුබලතා මේ ඇති කරවන මොන කුමක් කොහෙදී දුබලතා සාමාන්‍ය ක්‍රියාකාරකම් වලදී. ඊට පස්සේ අපි ඒ නොසලකා හැරීම නිසා ඔවුන් වෙනස්කම් සහිත වුවන් නැත්නම් ආබාධිත වුවන් කියන කණ්ඩායමට ඇතුල් වෙනවා. ඒ නිසා අපිට පෙර පාසල් ගුරුමයානි වල විදියට දෙමාපිය විදියට වගකීමක් තියෙන සුවිශේෂීව මේ විශේෂ අවශ්‍යතා තත්ත්වයන් නිවැරදිව සහ ඉතා ඉක්මනින් අවබෝධ කර ගැනීම, ඒ සම්බන්ධ දැනුම ලබා ගන්න ඕනේ. ඒ සදා කල් වේලා ඇතුළු මැදිහත් වෙන්න ඕනේ. දැන් අපි බලමු කොහොමද ඒක වෙන්නේ. ඉතින් මේ ඉන්න කණ්ඩායම මේ මම පින්තූර වලින් පෙන්නන්නේ ඒ වගේ විශේෂිත තත්ත්වයන් සහිත දරුවෝ. මේ පළවෙනි පින්තූරේ ඔටිසම් සමා වෙන්න, පළවෙනි පින්තූරේ ඩවුන් සින්ඩ්‍රෝම් වර්ගීකරණය දරුවෙක්, දෙවෙනි පින්තූරේ
අධික්‍රියාකාරී ස්වභාවයේ දරුවෙක් වුණ අවධානය සහිත මේ ආදි වශයෙන් විවිධ වූ වෙනස්කම් සහිත දරුවන් මේ තත්ත්වය ඔබ පැහැදිලිව අවබෝධ කරගත යුතුයි. උන්ට තියෙන සුවිශේෂිතාවය කුමක්ද කියන කාරණේ. තවදුරටත් ඒක තහවුරු කරොත් Tone, which is affecting strength and endurance. Main down syndrome දරුවෙක්. ඉදිරියදී ඔබ මේක සම්පූර්ණයෙන් නරඹන්න. මේ ඔබ දකින්නේ ඔටිසම් වර්ගීකරණේ දරුවන්ගේ ඡායාරූප වීඩියෝ දර්ශනය. ඊළඟට ඔබ දකින්නේ ශ්‍රවණ වුණතා සහිත දරුවෙක්ගේ වීඩියෝ දර්ශනයක්. මම හිතන්නේ ඔබට මේක නරඹන්න පුළුවන් ඉදිරියේදී ක්‍රියාකාරකම් සහිත. මේවෙන් උත්සාහ කරන්නේ එක එක ක්‍රියාකාරකමෙන් ක්‍රියාකාරකමට එමත එක වර්ගීකරණයෙන් වර්ගීකරණයට දරුවන්ට ඇති වෙලා තියෙන ගැටලු එකිනෙකට වෙනස්. එතකොට මේ ගැටලු වෙනස් තත්ත්වයේ තියෙන එක පැහැදිලිවම අපි අවබෝධ කරගන්න. අපි හිතමු ඔටිසම් ළමයට ඇති වෙන ඔටිසම් ළමයකට ප්‍රධාන වශයෙන් ගැටලු ඇති වෙනවා සමාජ සංස්කෘතිය සම්බන්ධතාවලදී. දෙවෙනි එක තමයි සංනිවේදනයේදී. ඊළඟට ක්‍රියාකාරකම් වලදී මේ දරුවාට සුවිශේෂීව ගැටලු ඇති වෙනවා. නමුත් ශ්‍රවණ වුණතා දරුවෙකුට ඔහුගේ විශේෂතාවය නිසා ඇති වෙන්නේ සංනිවේදන ගැටලු ඇති වෙනවා. ඇති වෙන්නේ භාෂාව භාවිතා කිරීමට භාෂාව ග්‍රහණය කරගන්න නොහැකිකම. ඔටිසම් දරුවන්ට භාෂාව තියෙනවා, භාෂාව ඔවුන් අත්කර ගන්න අවස්ථා බොහෝයි. නමුත් ඔවුන් අපිට අවශ්‍ය වෙලාවේදී සංනිවේදනය කරන්නේ නැහැ. ඊළඟට අපි පූර්ණ අන්ධ දරුවෙක් ගත්තොත් එයාට හොඳට කතා කරන්න පුළුවන්, සංනිවේදනය දෙන්න පුළුවන්. නමුත් දෘශ්‍ය මාධ්‍යයෙන් ඔහුට කරන ක්‍රියාකාරකම් සියල්ල අවහිර වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේකයි මම කිව්වේ. එක එක විශේෂතාවය නිසා ඇති කරන ගැටලු වල ස්වභාවයත් එකිනෙකට වෙනස්. ඉතින් මෙන්න මේක ඉතාම සියුම්ව අපි අධ්‍යයනය කරන්න ඕනේ. ඔහුගේ වර්ගීකරණය කුමක්ද? ඒ වර්ගීකරණය නිසා ඔහුට ඇති වී තිබෙන අධ්‍යාපන ක්‍රියාවලියේදී සහ සමාජයේ දෛනික කටයුතු වලදී ඔහුට ඇති වී තිබෙන ගැටලුකාරී ස්වභාවයන් මොනවද කියන එක අපි හරියටම අධ්‍යයනය කරගන්න ඕනේ. ඔවුම සංවර්ධනය කරන්න අවශ්‍ය නැහැ. අපි සැලසුම් ගත වැඩසටහනකට යනවා. ඒ නිසා එම දරුවන්ව පැහැදිලි ලෙස හඳුනා ගැනීමට ඔබ දැනුවත් විය යුතුයි. ඒ දැනුම ඔබ අත්කරගත යුතුයි. එහෙම නැතිවොත් අපි එකම ආකාරයට මේගොල්ලෝ ඔක්කොම විශේෂ අවශ්‍යතා ළමයි. ඒ නිසා ඔක්කොටම මේක කරාට කමන්නයි කියලා එකම ක්‍රියාකාරකමක් සියලු දෙනා වෙනුවෙන් භාවිත කරන්නට බැහැ. මොකද ඔවුන්ගේ වුණතාවයන් විශේෂතාවයන් එකිනෙකට වර්ගීකරණ වෙනස් වෙන නිසා. ඉතින් දැන් අපි දරුවන් අඳුර ගන්න ඕන. කොහොමද අපි දරුවන් අඳුර ගන්න? මේකට දරුවන් අඳුර ගන්න භාවිත කරන සම්පත් මොනවද? ඉතින් පළවෙනි දේ තමයි මේ දැන් අපි මේ දරුවන්ව පුහුණු කරන නිපුණතා අත්කර දෙන්න ඉස්සෙල්ලා අපි සතු වේරු දේවල් ටික තමයි මේ කතා කරන්නේ. පළවෙනි දේ තමයි දරුවන් සම්බන්ධ වෛද්‍ය වාර්තා. අපිට ඒක හොඳින් අධ්‍යයනය කරලා වෛද්‍යවරුන්ගේ නිර්දේශයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි විය යුතුයි. මොකද අපි කිසි කෙනෙකුට බෑ කොච්චර මේ ශේත්‍රයේ වැඩ කරත්, අපි කොච්චර මේ ශේත්‍රයේ ප්‍රවීණයන් වුණත් වෛද්‍ය නිර්දේශයකින් තොරව එක කිසිම දරුවෙක්ව මෙන්න මේ වර්ගීකරණයට අයිති කියලා ලේබල් කරනවා. මොකද ඒක වෛද්‍ය නිර්දේශය හරහාම සිදුවිය යුතු දෙයක්. අපි නිරීක්ෂණය කරනවා ඒ දරුවන්ගේ
විශේෂතා මත ඒ දරුවන් විශේෂතාවලදී දක්වන ක්‍රියාකාරකම් මත අපි නිරීක්ෂණය කරනවා නිරීක්ෂණය කරලා අපි උපකල්පනය කරනවා මෙන්න මේ වර්ගීකරණයට අයත් වෙයි කියලා. ඒක වෛද්‍යවරයාට සහායක් වෙන්න පුළුවන්. නමුත් අපිට කියන්න බෑ ඒ ලක්ෂණ දුටු පමණින්ම මේ දරුවා මේ වර්ගයේ මේ දරුවා ඔටිසම් මේ දරුවා අධික්‍රියාකාරී එහෙම කියලා කියන්න බෑ ඒක වෛද්‍ය නිර්දේශයාරා අපි වෙත ලැබිය යුතු නිසා අපි වෛද්‍ය වාර්තා අධ්‍යයනය කරන්න ඒවා කියවන්න පිළිබඳ දැනුමක් අපි ලබා ගන්න ඕනේ විශේෂයෙන් පෙර පාසල් ගුරු මෑණිවරු මේ දරුවොත් එක්ක වැඩ කරනවා. දෙවෙනි එක තමයි තාක්ෂණ වාර්තා. තාක්ෂණ වාර්තා බොහෝ වෙනවා විශේෂ තත්ත්වයන් පිළිබඳව අපි දොම් පෙනීම සම්බන්ධව ගත්තොත් ඇස් වට්ටෝ කියන කාරණේ ඇස් වල පෙනීම සම්බන්ධව ඉදිරිපත් කරන වාර්තා බොහොමයක් තියෙනවා. ඉතින් අපිට මේක තුලින් මේ දරුවාගේ පෙනීම පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එතකොට පෙනීමේ ප්‍රමාණය තාක්ෂණ වාර්තාවේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒක හෝ උපකරණ පැළඳිය යුතුද කියලා සඳහන් වෙනවා. උපකරණ පැළඳීමෙන් පස්සේ ඔහුගේ පෙනීම කොච්චර දුරට නිවැරදි වෙනවද කියලා සඳහන් වෙනවා. මේ සඳහන් වීමෙන් පස්සේ අපි පන්ති කාමරයේ අකුරක් ලියනකොට මොන ප්‍රමාණයෙන්ද ලියන්න ඕනේ කියලා දැනට අපි යන්නවා. එතකොට සාමාන්‍ය විදිහට අකුරු ලිව්වොත් මෙයාට පේනවද උපකරණ පැළඳලා පස්සේ? එහෙම නැත්නම් එහෙම පැළඳුවත් සමහර දරුවන්ට නිවැරදි කරගන්න බැහැ. බැරි නම් අන්න ගැටලුවක් තියෙනවා. එතකොට ඒ ගැටලුවට විකල්පයක් විදිහට මොනවද අපිට කරන්න පුළුවන්? මෙන්න මේක හොයාගන්න අපිට තාක්ෂණ වාර්තා බෙහෙවින් උපකාර වෙනවා. අපි දුමු ශ්‍රවණ වුණා දරුවෙක් ගත්තොත් තාක්ෂණ වාර්තා ගන්න පුළුවන්. කෙනෙකුගේ ඇසීම පිළිබඳව කන් දෙකේ ඇසීම වාසන්නයනේ අසසන්නයනේ ඔස්සේ ඔහුගේ ශ්‍රවණය කොච්චර දුරට හානි වෙලා තියෙනවද ඉතිරි වෙලා තියෙනවද කියන එක තීරණය කරගන්න පුළුවන්. ඊළඟට ඒක ශල්‍ය කර්මකින් සුව කරන්න පුළුවන්ද කියලා හඳුනා ගන්න පුළුවන් වෛද්‍යවරයෙකුට. ඊළඟට එහෙම බැරි නම් ඒකට මොකද්ද විකල්ප විදියට තාක්ෂණ උපකරණ භාවිතා කරන්න හෙරින් හෙඩ්ස් දාන්න පුළුවන්. දානවා නම් මොන වර්ගයේ හෙරින් හෙඩ් එකක් දාන්නේ ඔහුගේ ඇහිමේ ඉතිරි ප්‍රමාණයට වර්ධන ඉතිරි ප්‍රමාණය වර්ධනය කරගන්න පුළුවන් විදියට. අතර කණ පිටිපස්ස දාන එකක්ද කණ ඇතුලේ දාන එකක්ද සක්වේ දාන එකක්ද ඔය ආදි වශයෙන් විවිධ උපකරණ තියෙනවා. මේ සියල්ල මේ ශ්‍රව්‍ය ලේඛනය හරහා අඳුර ගන්න පුළුවන්. එතකොට ඔහුගේ ඉතිරි ඇහිමේ ප්‍රමාණය මොකක්ද කියලා ඒක පෙන්වන කන් දෙකේම එතන ඇතුළු පිට කණේද මැද කණේද ඇතුළු කණේද තියෙන ගැටලුව කියලා ඒ ශ්‍රවණ වාර්තාව හරහා පෙන්වන. එතකොට ඒ ඇති වෙලා තියෙන විශේෂතාවය නිසා දරුවාට සමාජගත වීමේදී මෙතන නිපුණතා අත්කර ගැනීමේදී ඇති වෙන දුෂ්කරතා මොනවද කියන එක පැහැදිලිව තීරණය කරන්න අපිට පුළුවන්. ප්‍රධාන වශයෙන් සන්නිවේදනයේ පිට වැටෙන සන්නිවේදනයේ ඔහුට අත්කර ගන්න බෑ. කන් දෙක ඇහෙන්නේ නැතුව අපිට කතා කරන්න වචන මොනවත් ලැබෙන්නේ නැහැ. එතකොට ඒවනම් අපි මොකක්ද යන්නේ? ශ්‍රවණ උපකරණය දාන උපකරණය දැම්මම පස්සේ කොච්චර දුරට ආයෙනවා ඒත් නිවැරදි කරගන්න බැරි නම් අපිට විකල්ප වලට යන්න වෙනවා. ඕන් වෙනුවෙන් සංඥා භාෂාව අපිට භාවිතා කරන්න පුළුවන් වෙනවා. පින්තූර මාධ්‍ය භාවිතා කරන්න පුළුවන් වෙනවා. ඊළඟට ඔහුට අදහස් ප්‍රකාශ කිරීම සඳහා ක්‍රමයක් අපිට සකස් කරගන්න වෙනවා. සංඥා භාෂාවට අමතරව පින්තූර මාධ්‍යයෙන් කියවන්න පුළුවන්, ලියලා දෙන්න පුළුවන්. ඔය ආදී වශයෙන් වෙනස් වූ ක්‍රියාකාරකම් වලට අපිට යන්න පුළුවන්. ඒක තමයි තාක්ෂණ වාර්තාවකදීන වැදගත්කම. ඒ නිසා මේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අපි වැඩ කරනකොට මේවා පිළිබඳව යම් අවබෝධයක් දැනුමක් ලබා සිටිය යුතුයි. මොකද පැහැදිලි ලෙසම මේ තාක්ෂණ වාර්තා වෛද්‍ය වාර්තා ඔස්සේ දරුවාගේ විශේෂතාවය මොකක්ද කියලා හඳුනලා දෙනවා. දෙවෙනි කාරණය තමයි ඒ නිසා ඇතිවන ගැටලු මොනවද කියන එක අපිට තීරණය කරගන්න පුළුවන් වෙනවා. ඒ ගැටලු අවම කරගන්න තාක්ෂණ උපකරණ භාවිතා කළ හැකිද කියන එක අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. එතකොට ගැටලු අවම කිරීම සඳහා අපි මොකක්ද කළ යුතු ක්‍රමවේදය? භාවිතා කළ යුතු ක්‍රමවේදය සංඥා භාෂාවෙන් උගන්වනවද, බ්‍රේල් මාධ්‍යයෙන් උගන්වනවද, භාෂාව කතනය හා භාෂා සංවර්ධනය පිළිබඳ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවද, කතන පුහුණුව ලබා දෙනවද? ඔය ආදී වශයෙන් අපි මේ දරුවෝ වෙනුවෙන් කර යුතු දේ ඒ වෙලාවේදී තීරණය කරන්න පුළුවන් මේ තාක්ෂණ වාර්තා හරහා. ඊළඟට සෞඛ්‍ය වර්ධන සටහන්පත්. දැන් අපි හැම දරුවෙක් වෙනුවෙන්ම ලංකාවේ තියෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙන සුවිශේෂී එක ක්‍රියාකාරකමක් තමයි මේ සෞඛ්‍ය වර්ධන සටහන් පදක් දරුවෝනේ පුදින දරුවෝනේ පුදිනට පෙර ඉඳලා පවුල් සෞඛ්‍ය නිලධාරී මහත්මීන් නිවෙස් වලට ගිහිල්ලා මාවත් එක්ක සාකච්ඡා කරමින් මවගේ සහ දරුවගේ කලලයේ පෝෂණ තත්ත්වයන් පිළිබඳව විමර්ශනය කරමින් සටහන් තබනවා. ඊට පස්සේ ඒ අය දරුවා ඉපදුනාට පස්සෙත් වරින් වර නිවසට ගිහිල්ලා
දරුවාගේ චාලක ක්‍රියාකාරකම් මොනින් පෙරලෙන එක ධනගාන එක බඩගාන එක ධනගාන එක ඉඳගන්න එක අල්ලගෙන නැගින්න එක ඇවිදින එක ඔය ආදි වශයෙන් මේ ක්‍රියාකාරකම් සාමාන්‍ය නිරෝගී ළමයෙක් සිදුවිය යුතු වයස මේ සෞඛ්‍ය වර්ධන සටහන් පතේ තියෙනම මේ දරුවා සිදු කරපු කාලය වකවානුව ඒක සටහන් කරනවා එතකොට මේ දෙක අතර ලොකු පරතරයක් තියෙනවා නම් අපිට අන්න අවබෝධ කරගන්න පුළුවන් මේ දරුවාගේ යම් කිසි ගැටළු සාධක තත්ත්වයක් තියෙනවා එක චාලක ක්‍රියාකාරකම් වල එහෙම නැත්නම් බුද්ධිමය හැකියාව ඔය ආදි වශයෙන් ඒ ගැට තියෙන ගැටලුව විදිහට අපිට නිරීක්ෂණය කරගන්න පුළුවන් ඒතකොට මේ ප්‍රධාන තුනම වෛද්‍ය වර්තා තාක්ෂණ වර්තා සෞඛ්‍ය වර්ධන සටහන් තුලින් අපිට අඳුර ගන්න පුළුවන් දරුවන්ගේ පවතින ජානමය ගැටළු තත්ත්වයන් පිළිබඳව ඊළඟට මොළයට සිදු හානි පිළිබඳව ඊළඟට වර්ධන ප්‍රමාදයන් පිළිබඳව ශ්‍රවණ වුණතා තත්ත්වයන් දෘශ්‍ය වුණතා තත්ත්වයන් ඔය ආදි වශයෙන් අර මම කිව්ව කායිකව ඇතිවන මේ වුණතාවයක් නිසාද නැත්නම් ගැටලුවක් නිසාද මේ වුණතාවයම තියෙන්නේ කියන කාරණේ අපිට මෙහිදී අඳුරගන්න පුළුවන් වෙනවා මේ වෛද්‍ය වර්තා තාක්ෂණ වර්තා සෞඛ්‍ය වර්ධන සටහන්පත් මගින් ඊළඟට අපිට පුළුවන් තව මෙම දරුවන් අඳුරා ගැනීම සඳහා නිරීක්ෂණ වර්තා සටහයකට පිරිසුම් ලේඛන අපිට සකස් කරන්න පුළුවන් ආදි ක්‍රියාකාරී ලා දරුවන්ගේ ඔටිසම් දරුවන්ගේ ඩවුන් සින්ඩ්‍රෝම් දරුවන්ගේ ඔය ආදි වශයෙන් එක එක වර්ගීකරණය පිරිසුම් ලේඛන අපිට සකස් කරගන්න පුළුවන් සකස් කරපු බොහෝ පිරිසුම් ලේඛන තියෙනවා ජාතික අධ්‍යාපන ආයතනයේ විශේෂ සකස් කරපුවා තියෙනවා විවිධ ආයතන වලින් සකස් කරපුවා තියෙනවා ඉතින් ඒවට අනුව අපිට මේ නිරීක්ෂණ වර්තා අපි දරුවා එක වැඩ කරන ගමන් දරුවා නිරීක්ෂණය කරලා අපි ඒකේ අදාළ තීරය සටහන් කරනවා ලබනවා එතකොට මේ වැඩි ප්‍රමාණයක් දරුවාගේ අවාසසගත තත්ත්වයන් පෙන්නනවා නම් අන්න ඒ පිළිබඳව අපි සුවිශේෂී සැලකිල්ලක් දක්වන්න පුළුවන්. ඉතින් මේ නිරීක්ෂණ වර්තා ඕනෑම වර්ගීකරණයකට සකස් කරගන්න පුළුවන්. ඊළඟට පිරික්සුම් ලේඛන මේ දරුවා පරීක්ෂා කරලා බලලා අපි එයාත් එක්ක ක්‍රියාකාරකම් වල ඉදලා අපි සටහන් තබනවා. ඊළඟට තක්සේරු සටහන්. දැන් ඝාතනය පිළිබඳව අපි උච්චාරණය කරන වචන ශබ්ද වරද්දන ස්ථානය අනුව අපිට හඳුනා ගන්න ඝාතන තක්සේරු සටහන් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට සමුගත සාකච්ඡා දෙමව්පියොත් එක්ක කතා කරලා මේ දරුවගේ ගෙදර ස්වභාවය කුමක්ද පරිසරයේ ස්වභාවය කුමක්ද එළියට ගියාම මොකක් කොහොමද දකින්න තත්ත්වය ඔය ආදි වශයෙන් දෙමව්පියොත් එක්ක පැහැදිලිව ලෙස සාකච්ඡා කරලා මෙම දරුවා නඳුනා ගැනීම සඳහා අපිට කටයුතු කරන්න පුළුවන්. එතකොට මේ නිරීක්ෂණ වර්තා වලින් පිරිසිදු ලේඛන තක්සේරු සටහන් වලින් තක්සේරු සමුග සාකච්ඡා වලින් අපිට අඳුනා ගන්න පුළුවන් මේ ඉගෙන දුබලතා සහිත දරුවා චිත්ත වේගී ගැටු සහිත දරුවා චර්යා ගැටු සහිත දරුවා අධික්‍රියාකාරී ලක්ෂණ සහිත දරුවා ඔටිසම් තත්ත්වයේ දරුවා අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. මොකද මේක දෙමව්පියෝ දන්නේ නැහැ. ඔටිසම් ලක්ෂණ පිළිබඳ දෙමව්පියෝ දන්නේ නැහැ. නමුත් ගුරුතුමී මේ විදිහට ඔබට පුළුවන් ඔටිසම් වර්ගීකරණයේ ලක්ෂණ ටික අධ්‍යයනය කරලා ඒ අනුව පිරික්සුම් තියෙන පිරික්සුම් ලේඛන හෝ සකස් කරගත් පිරික්සුම් ලේඛන මගින් මේක නිරීක්ෂණය කරලා වෛද්‍යවරයාට යෝජනා කරන්න මේ මොකද ගැටළු සාගතත්වයක් මම දකිනවා කරුණා කරලා මේකට මේ තත්ත්වය පැහැදිලි කරන්න කියලා. මොකද ඔබට පුළුවන් ඔබට අයිති තියෙන අයකට හැබැයි ඒක නිවැරදිව කළ යුතුයි. ඊළඟට විශිෂ්ට කුසලතා සහිත අපි විශේෂ අධ්‍යාපන අවශ්‍යතා විශේෂ අවශ්‍යතා ගණේලා සාකච්ඡා කරන්නේ මම නැති කණ්ඩායමක් විශිෂ්ට කුසලතා සහිත මේකේ කොටස් පහක් ගැන අපි කියවෙනවා. එතකොට මේ අයගේ මේ ස්වභාවය අඳුර ගන්න. දැන් අපි ඉන්න අති දක්ෂ ළමයි කියලා. ඒ කියන්නේ එක විශේෂයකට එහෙම නැත්නම් එක ක්‍රියාකාරකමකට ගොඩාක් දක්ෂයි. ඒක ඔහු ස්වභාවයෙන්ම ඉහළ බුද්ධි මට්ටමක දරුවෙක්ද. මේවා නිරීක්ෂණ වලින් තමයි අපිට හොයාගන්න වෙන්නේ ලංකාවේ තාමත් වෙන ක්‍රම භාවිතා වෙන්නේ නැති නිසා. ඒ නිසා මෙන්න මේ කාරණා ඔබ හොඳින් අධ්‍යයනය කරන්න දරුවන් අඳුනා ගන්න පුළුවන් භාවිතා කරන්න පුළුවන් සම්පත් තමයි වෛද්‍ය වර්තා තාක්ෂණ වර්තා සෞඛ්‍ය වර්ධන සටහන්. මේකේ නේමයන් ඥානමය ගැටලු නිසා මේ ගැටු ඇති වෙනවද මොළයට සිදු හානියක් නිසා මේක ඇති වෙනවද ස්නායු පද්ධතිය ගැටලුවක් නිසා ඇති වෙනවද ඔය ආදි වශයෙන් අපිට අඳුර ගන්න පුළුවන් වෙනවා. ඒලා නිරීක්ෂණ වර්තා පිරිසුම් ලේඛන තක්සේරු සටහන් සම්මුඛ සාකච්ඡා ඔබ දක්ෂ ගුරුතුමියක් නම් මේවා මගින් දරුවෙක්ගේ ස්වභාවය නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. ඔබ හොඳින් දැනුවත් ඔය මේ ක්‍රියාවේ යෙදෙනවා නම් අපිට පුළුවන් පන්ති කාමරයේ ඉන්න විශේෂ වෙනස්කම් සහිත දරුවෙක් අපි හිතමු දිගින් දිගටම දඟලනවාද ඒ දරුවා. අහම් කන් දෙන්නේ නැහැ. එක තැනක වාඩි වෙලා ඉන්න බෑ විනාඩියකට. ඒක ක්‍රියාකාරකමක් අවසානය වෙනතුරු කරන්න බෑ. ක්‍රියාකාරකම් ඉක්මනින් මාරු කරනවා. හිටපු ගමන් සම්පූර්ණ අවධානය වෙනස් කරනවා.
ඔයාදී වශයෙන් මේ දිගින් දිගටම දකින්න තියනවා නම් අන්න අපිට පිරිසුම් ලේඛනයක් ඔස්සේ මේ ටික දිගටම සිද්ධ වෙනවද කියලා. ඒක මාසයක් දෙකක් පුරා දිගටම සිද්ධ වෙනවා නම් අපිට සැක කරන්න පුළුවන් අන්න අධික්‍රියාකාරී තත්ත්වයක් කියලා. නමුත් දැන් මම දකින්න සමහර තත්ත්වයන් තියෙනවා මේ ළමයි ටිකක් වැඩිපුර දඟලනවා නම් ඔන්න අධික්‍රියාකාරී කියලා ටීචර්ම පැමිණිලි කරනවා දෙමව්පියන්ට. එහෙම අපිට ලේබල් කරන්න බෑ. මම ඒකයි මුලදී කිව්වේ මේක ඉතාම සුවිශේෂීව හඳුනාගත යුතු තත්ත්වයක්. ඒක ඇති වෙන්නේ මාධ්‍යස්ථාය පද්ධතිය අක්‍රමවත් ක්‍රියාකාරීත්වය නිසා මේ අධික්‍රියාකාරී තත්ත්වය ඇති වෙනවා කියලා තමයි දැනට හඳුනාගෙන තියෙන්නේ. ඒක දරුවගේ වරද්දක් නෙවෙයි. නමුත් අපිටත් එකපාරට මේක නිගමනය කරන්න බෑ. ඒ නිසා මේ පිරිසුම් ලේඛන නිරීක්ෂණ වාර්තා ඒවට ඉතාම සුවිශේෂී. ඒ නිසා ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වනවා නම් ඒවා ටිකක් අධ්‍යයනය කරන්න. ප්‍රධානම දේ තමයි දරුවන් අඳුනා ගැනීම කියන කාරණේ. එතකොට දරුවන් අඳුනා ගන්න භාවිතා කරන්න පුළුවන් සම්පත් තමයි මම ඉතාම කෙටියෙන් සඳහන් කරේ. ඒ වගේම ඔබ මේ පිළිබඳව දැනුවත් විය යුතුයි. ඊළඟට සියුම් විදිහට අධ්‍යයනය කරන්න ඕන. මේ දරුවා ඒ වර්ගීකරණය නිසා විවිධත්වය වෙනස්කම් මොකද ඇතිලා තියෙන්නේ. උදාහරණයක් අපි ගත්තොත් ශ්‍රවණපෝතා දරුවෙකුයි ඩවුන් සින්ඩ්‍රෝම දරුවෙකුයි. එතකොට මේක විවිධයි. ඩවුන් සින්ඩ්‍රෝම දරුවාට ශ්‍රවණය තියෙනවා, ඇහෙනවා හොඳට. නමුත් ඔහුගේ මේ කතන ඉන්ද්‍රිය පද්ධතියේ නැත්නම් පළල් දිවක් සහිත වීම, මුඛය නිතරම විවර කරගෙන සිටීම නිසා උච්චාරණ දෝෂ බහුලව තියෙනවා. එතකොට සංනිවේදනයේ ගැටලු. එතකොට ශ්‍රවණ වුණතා දරුවාට සංනිවේදනයේ ගැටලු තියෙනවා. නමුත් මේක තත්ත්වයන් දෙකකදී ඇති වෙනවා. එතකොට මේ වෙනස්කම් මෙන්න මේ සියුම්ම ඔබ අඳුර ගන්න වෙනවා. දැන් ශ්‍රවණ වුණතා දරුවාත් විශේෂ තත්ත්වයේ දරුවෙක්, ඩවුන් සින්ඩ්‍රෝම දරුවාත් විශේෂ තත්ත්වයක්. එතකොට ශ්‍රවණ වුණතා දරුවා ඉතාමත් නිරෝගී, ක්‍රියාශීලී, බොහෝ විට බුද්ධිමය හැකියාවෙන් යුක්ත දරුවෙක්. නමුත් ඔහුට දැනුම ලබා ගැනීම, ශ්‍රවණය තුළින් දැනුම ලබා ගැනීම ඉතාම දුෂ්කරයි. ඒකට විකල්පයක්. ඩවුන් සින්ඩ්‍රෝම දරුවාට ඔහුගේ චාලක හැකියාව දුර්වලයි, ක්‍රියාශීලී බොහොම හෙමින් ක්‍රියාත්මක වෙන්නේ, ඊළඟට ඔහුගේ අත්පය වල පිහිටීමේ ස්වභාවයන් කොට අත්පා දිගින් අඩුවීම වගේ ස්වභාවයන් මත ඔහුගේ ක්‍රියාකාරකම් වලට බාධා කරනවා. ඉතින් මෙන්න මේ මම කියන්නේ විශේෂ தත්ත්වයේ වෙනස්කම් ඔබ තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ හැම වර්ගයකටම වෙනස්කම් සහිතයි. එතකොට මේ වෙනස්කම් නිසා ඇති වෙන උනතාවය. දැන් අපි හිතමු ඩවුන් සින්ඩ්‍රෝම දරුවන්ගේ ඇඟිලි වල දිගින් අඩු වීම, ඇඟිලි කොට වීම නිසා ඔහුට සියුම් දේවල් අල්ලේම අපහසු වෙනවා. ඒතර සියුම් චාලක ක්‍රියා කිරීමේදී යම් ගැටලු සහගත තත්ත්වයන් ඇති වෙනවා. දැන් සමහර දරුවන්ට පැන්සල අල්ලන්න තරම් ඇඟිලි ලං කරගන්න බැරි ඩවුන් සින්ඩ්‍රෝම් දරුවෝ ඉන්නවා. එතකොට අපිට මේ සියුම් චාලක ක්‍රියාකාරකම් කිරීමේ පැහැදිලි ගැටලුවක් තියෙනවා. එතකොට සියුම් දේ අල්ලන්න ජීවිතයේ එක කුසලතාවක්. මොකද වැඩිහිටියෙක් විදිහට වෙනකොටත් මේ සියුම් දේවල් අල්ලන්න පුළුවන් වෙනවා. ආයකටුවක් අල්ලගන්න, අල්පෙනිතක් අල්ලගන්න, මැහුමක් මහන්. ඉතින් එතකොට අපි මේ ඌනතාවයන් නිසා ඇතිවන ගැටලු අඳුරගෙන ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග නොගත්තොත් අර ගැටලුවත් එක්කම තමයි ඒ දරුවා වැඩිහිටියෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා විශේෂ විවිධත්වය අඳුරගන්න, ඒ නිසා ඇතිවන ඌනතාවය අඳුරගන්න. ඊළඟ තමයි නිපුණතා කරගැනීමේදී ඇතිවන ගැටලු. මොනවද ගැටලු? යාට තේරුම් ගන්න බැරිද? ඇහෙන්නේ නැද්ද? ඇහෙන්නේ නැත්නම් ඒකට ගන්න විකල්පය මොකක්ද? මෙන්න මේ වගේ හේතු පිළිබඳව අධ්‍යයනය කරලා මේ සියලුම කාරණා නිසා දරුවට ඇතිවන බලපෑම මොනවද කියන එක පැහැදිලි ලෙස අපි තේරුම් ගත යුතුයි. එහෙම තේරුම් ගත්තට පස්සේ තමයි දරුවා වෙනුවෙන් යම් කිසි වැඩසටහන සැලසුම් කළ හැකි වන්නේ නිවැරදිව. ඒතර විවිධ විශේෂ தත්ත්වයේ වෙනස්කම් තේරුම් ගන්න ඕනේ. මේ විශේෂ தත්ත්වේ නිසා ඇතිවන ඌනතාවය මොකක්ද? ඌනතාවයන් මොනවද කියලා තේරුම් ගන්න ඕනේ. ඊළඟට ඒ ඌනතාවයන් නිසා නිපුණතා කරගැනීමේදී ඇතිවන ගැටලු මොනවද කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඒ ගැටලු නිසා දරුවාට ඇතිවන බලපෑම, අධ්‍යාපන ක්‍රියාවලියේදී සාමාන්‍ය ජීවිතයක් සඳහා වූ නිපුණතා කරගැනීමේ ක්‍රියාවලියේදී
දරුවට තියෙන බලපෑම මොනවද කියන එක තේරුම් ගන්න ඕනේ. මේ පළවෙනි දේ තමයි සලා සලසුම. ඒ කියන්නේ තීරණය කර ගැනීම, හඳුනා ගැනීම. ක්‍රියාකාරකම කියන එක බොහොම ලෙහෙසියෙන් සරලව කරන්න පුළුවන් අපි හරියට නිශ්චිත ඉලක්ක කරා. එහෙම නැත්නම් ඒ දරුවාගේ ඕනතාවය අවම කිරීම සඳහා භාවිත කළ හැකි නිවැරදිම ක්‍රමවේදය තෝරා ගත්තොත් අපිට පුළුවන් වෙනවා මේ දරුවාට බොහොම ඉක්මනින් ඔහුගේ ඕනතාවයන් අවම කරගන්න සහාය වෙනවා. ඊළඟට අපි මේ අඳුනා ගැනීම මත උපකරණ තාක්ෂණ උපකරණ වල උදව් ගන්න පුළුවන්. දැන් අපි කිව්වා පෙනීමේ ගැටලුවක් තියෙනවා නම් ශ්‍රවණ වුණත් මෙන්සරි පෙනීමේ ගැටලුවක් තියෙනවා අපිට පුළුවන් අස් කණ්ණාඩි වල ඉඳලා සාමාන්‍ය පැස්සි වල ඉඳලා විශාලණය කරන ලද CCTV විශාලණය කර කියවිය හැකි CCTV එක දක්වා උපකරණ විශාල ප්‍රමාණයක් තියෙනවා. කාච වර්ග විශාල ප්‍රමාණයක්. ඔහුගේ පෙනීමේ හැටියට මේසේ උඩ තියෙන පොත උඩ තියලා කියවන අතින් අල්ලගෙන මේ කියවන කාච වර්ග ගොඩක් තියෙනවා. කණ්ණඩියට හයි කරන අමතර සවි කරන කාච වර්ග තියෙනවා. ඉතින් මේ උපකරණ අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ අර ගැලපෙන එක වෛද්‍ය වර්තාවල ආදී දැන් ශ්‍රවණ දාලා මේක අතොත් හියරින් එඩ්ස් මොනවද මොනවද දාන්න කියන. ඒතර උපකරණ වල සහාය අනිවාර්යයෙන් අපිට ගන්න ඕනේ මොකද්ද මේ ඕනතා අවම කර අපි හිතමු CP දරුවෙක් ගත්තොත් වාඩි කරලා තියන්න බෑ. වාඩි කරලා තියන්න බෑ. සුජෝ වාඩි වෙන්න බෑ. එමනම් අපිට ඒ වෙනුවෙන් සකස් කළ විශේෂ පුටු තියෙනවා. මොකද ඔහුගේ ප්‍රාණික ශාරීරික කොටස් මේ වලට බෙල් දාලා ඒ චලනය කළ හැකි කොටස් භාවිත කරමින් ඔහුගේ ක්‍රියාකාරකම් ඉටු කරගන්න නිර්මාණය කරපු උපකරණ ගොඩක් තියෙනවා. ඉතින් ඒවා ඔබ අදරාගත යුතු වෙනවා. ඊළඟට ශිල්පීය ක්‍රම කොහොමද අපි උගන්වන්නේ? දැන් පූර්ණාංග දරුවෙක් නම් බ්‍රේල් මාධ්‍ය. බ්‍රේල් මාධ්‍ය අපි දැන සිටි. බ්‍රේල් මාධ්‍ය අපි දැන ගන්න ඕනේ. බ්‍රේල් ඉගෙන ගැනීම සඳහා පෙර බ්‍රේල් ලිපිය, මූලික බ්‍රේල් ලිපිය. ඒක දැනගත්තම අපිට පුළුවන් සාමාන්‍ය පෙර පාසලේදී මේ දරුවා ට මූලික පුහුණුව ලබා දෙන්න. ස්පර්ශීය හැකියාව දියුණු කරන්න, ආග්‍රහණ හැකියාව දියුණු කරන්න. ब्रेल ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ ब्रेल ඉගෙන ගන්න නම් හොඳයි ඒක නැතයි කියලා පන්දියට පෙනීමේ ගොඩාක් ගැටලු සහිත දරුවෙක් ආවොත් අපිට පුළුවන් වෙනත් ශිල්පීය ක්‍රම භාවිත කරන්න. දැන් ඔබ සාමාන්‍ය දරුවන්ට පෙර ලිවීමේ අභ්‍යාස කරවන පෙර ලිවීමේ අභ්‍යාස කරවන්නේ පාසලට ගිහිල්ලා නිවැරදිව අකුරක් දිශාගත කරලා ඒ හැඩයට ලියලා ඒ අකුර පිළිබඳ පැහැදිලි අවබෝධයකින් ඉදිරිපත් කරනවා. එතකොට අපි හිතමු අන්දලමෙක් පෙර පාසලට ආවා කියලා. ඔහුට බ්‍රේල් වලින් ඔහු ලියන්නේ උඩ අකුරු ලියන්න පෙනීම නැති නිසා ඒවනම් අපිට මූලික බ්‍රේල් ලිවීමේ හොරුව ස්පර්ශය දිනු කරන්න පුළුවන්. යම් කිසි සීමාවක් තුල ඇඟිලි ගෙනියන්න පුහුණු කරන්න පුළුවන්. ඇඟිලි වලින් අත්ට දැනෙන වෙනස හඳුනා ගන්න උදව් කරන්න පුළුවන්. ආග්‍රහණය අඳුර ගන්න පුළුවන් උදව් කරන්න පුළුවන්. මෙන්න මේ ටික තමයි කරන්න තියෙන්නේ. එතකොට ශිල්පීය ක්‍රම දැන් කන් දෙකම ඇහෙන්නේ දරුවෙකින් අපි චලන මාධ්‍ය භාවිත කරන්න පුළුවන්. අපි සංඥා භාෂාව කිව්වම බය වෙනවා හැමෝම. නමුත් අපි චලනයන්ගෙන් ඒත් එක්ක ඕනතරම් අදහස් හුවමාරු කරගන්න. නිවැරදි භාෂාව තමයි සංඥා භාෂාව. පෙර පාසලේදී මේ අපිට ඔහුට අත්දැකීම් ලබා දෙන්න පුළුවන්. ඊළඟට අනුවර්තිත උපකරණ සම්පත් අපි හිතමු ඩවුන් සින්ඩ්‍රෝම දරුවෙක්ගේ අපි හිතනවා මේ කොට ඇඟිලි නිසා මේ චාලක හැකියා දුබලතාවය නිසා පැන්සල අල්ලන්න බෑ කියලා. එහෙමනම් අපිට මොකද කරන්න පුළුවන් වෙන්නේ? දැන් සියුම් චාලක ක්‍රියාකාරකම් කොච්චර කරත් ඔහුගේ ඇඟිලි දික් වෙන්නේ නැහැ. ඇඟිලි තම සියුම් ප්‍රමාණයට එකතු කරන්න බෑ. එහෙමනම් අපිට සිද්ධ වෙනවා වෙන විදියකට හිතන්න. මොකද්ද හිතන විදිය? ඔහුගේ ඇඟිලි එකතු කළ හැකි ප්‍රමාණයට පැන්සල විශාලනය කරන්න. කියන්නේ පැන්සලට වෙන ලොකු බට ගැල්ලක් ගහලා ඒ අඩුමතරමේ ලෙන්ස් වක්කින් පැන්සල ඔතලා හරි අල්ලන්න දෙන්න. විතර මේක තමයි අනුවර්තනය කරනවා කියන්නේ. ඒ තියෙන උපකරණයම විශේෂතාවයට අනුරූප වෙන සේ සකස් කළ වෙනස් කළ ලබා දෙන එක. ඊළඟට ඉගෙනුම් පරිසරය. ඔහුට ඉගැන්වීම සඳහා අපි භාවිත කරන පරිසරය ඒ විෂය උනතාවේ අනුව ඒ ගැටු සහගත තත්ත්වයන් අනුව යෝග්‍යද කියන එක. ඉදිරියේදී කතා කරමු පිළිබඳව. ඊළඟට ඉගෙනුම් ක්‍රම කොහොමද අපි මෙයාට උගන්වන්නේ? දැන් දරුවෝ අහලා ඉගෙන ගන්නවා, දැකලා ඉගෙන ගන්නවා,
ක්‍රියාකාරකම් පාදක කරගෙන ඉගෙන ගන්නවා. තව සමහර දරුවන්ට ඇහෙන්නත් ඕන දකින්නත් ඕන ක්‍රියාකාරකම් කරන්නත් ඕන. මේ සියලු දෙනාටම සාධාරණ ඊට වෙන විදිහට පෙර පාසල ඇතුලේ තව ඔබ දැනුම ලබා දීමට කටයුතු කරන්න ඕනේ. ඒකනම් ක්‍රම විශාල සංඛ්‍යාවක් තියෙනවා. එතකොට අපි පෙර පාසලක් ඇතුලේදී භාවිත කරන ඒකනම් ක්‍රම මොනවාද? නිවැරදි ඒකනම් ක්‍රම මොනවාද කියන එක තීරණය කරනවා. අපි සාමාන්‍ය ඒකනම් ක්‍රම ගැන කතා කරද්දී ඒකනම් ක්‍රම 30කට වැඩි සංඛ්‍යාවක් ගැන සාකච්ඡා කරනවා. निपुणता අවම කර ගන්න පුළුවන් පෙරපාසල ඇතුළෙදීම ඒකට ඔබ මේ දැනුවත් වීම භාවිත කරනවා කියලා මම විශ්වාස කරනවා. දැන් මේ මම මේ උදාහරණ විදිහට ඔබට මේ උපකරණ දකින්න සලසන දැන් පූර්ණ අන්දන කෙනෙකුට ශුජුව අපි යනවා වගේ ඇවිදගෙන යන්න බෑ. ඒ නිසා ඔහුට මග පෙන්වන්න එහෙම නැත්නම් ඔය යන මග නිවැරදි කර ගැනීම සඳහා මේ සුදුසු ආරයටි භාවිත කරනවා. මේ කරන අවලාපයෙන් මෙන්න මේවා තමයි අපි පෙරපාසලේදී පුහුණු කළ යුතු දේවල්. මේ තියෙන බ්‍රේල් සිංහල බ්‍රේල් ලියන විදිය, මේ තියෙන ඉංග්‍රීසි බ්‍රේල් මාධ්‍ය, මේ තියෙන බ්‍රේල් ලිවීම සඳහා මූලික හුරුව ලබා දෙන ස්පර්ශීය හැකියා දිනු කරන අවස්ථාව, මේ බ්‍රේල් ලිවීමේ උපකරණයක්, මේ බ්‍රේල් රයිටරයක්, මේ ආදිවාසීන් වෝඩතර තාක්ෂණ උපකරණ තියෙනවා. ඉතින් ඔබ පොඩ්ඩක් මේවා ගැන දැනුවත් වෙන්න. මේ ශ්‍රවණමත දරුවන් සඳහා කන පිටිපස්සේ පළඳින කන ඇතුලේ පළඳින මේ කර්ම සංකබද්ධය කරපු මේ අවස්ථා ඊළඟට චාලක දුබලතා සහිත දරුවන්ට කායික දුබලතා සහිත දරුවන්ට භාවිත කරන විශේෂ පුටු කොණ පුටු ඔකට චලනය කළ හැක්කේ ඉන්නේ ඉහළ කොටස පමණයි. එතකොට ඔහුගේ අත් දෙක භාවිත කරමින් පුටේ වාඩි කරලා ක්‍රේග ඉස්සරහා තියෙනවා. ඒකේ තමයි ඔය කාම කන්නේ ක්‍රියාකාරකම් කරන්නේ අකුරු ලියන්නේ ඒකට තියාගෙන ඒ ආදිවාසීන් හැම විශේෂතාවයට අනුව දිනු කරපු සකස් කරපු දාර්ශන උපකරණ අද තියෙනවා. මේවා ගාම සුවිශේෂී දේවල් නෙමෙයි. ඔබ ඔබගේ දැනුමත් භාවිත තුළු දරුවන්ට සහ දෙමව්පියන්ට මේවා අඳුරලා දුන්නොත් ඔවුන් ඉක්මනින් දිනු කරගන්න පුළුවන් කණ්ඩායමක් බවට පත් වෙනවා. දැන් මම කතා කරලා ශිල්පීය ක්‍රම මේ මෙන්න මේ මාධ්‍ය බ්‍රේල් මාධ්‍ය පූර්ණ අන්දය සංඥා වාස්සාව ශ්‍රවණුන්තා සහිත කතන පුහුණුව කතන දුබලතා සහිතයි ඩවුන් සින්ඩ්‍රෝම සහිත අයට ශ්‍රවණවනතා සහිත දරුවන්ට මේ සියලු දෙනාට භාවිත කරන්න පුළුවන් උච්චාරණ දෝෂ සහිත දරුවන්ට සංනිවේදන ගැටලු සහිත දරුවන්ට ඊළඟට බ්‍රිස් මාධ්‍ය කියන්නේ විශේෂ තත්ත්වයේ දරුවෝ ඉන්නවා. දැන් චාලක හැකියා මොනවත් නැති පින්තූර මගින් මේ මේ සංකේත මගින් කියවන්න අදහස් කර ගැන සංනිවේදනයට අවස්ථා ලබා දෙන ක්‍රමවේදයක් බ්ලිස් කියන්නේ. ඊළඟට පින්තූර වලින් සංනිවේදනය කර අන්න අවස්ථා මේවා අපි ශිල්පීය ක්‍රම විදියට හඳුන්වනවා. ඊළඟට අනුවර්ති සම්පත් විදියට අපි කතා කරේ දරුවාගේ විශේෂතාවය නිසා ඇති වෙන උමතාවේ සැලකිල්ලටගෙන භාවිතා කරන උපකරණ සකස් කිරීම. ඊළඟට ඒකෙනු පරිසරය ගෙන පරිසරය ගැන සාකච්ඡා කරද්දී ප්‍රමාණවත් ආලෝකය. එතකොට ඔබගේ පන්ති කාමරයේ අපි හිතමු දෘශ්‍ය උනතා සහිත නැත්නම් පෙනීම අඩු දරුවෙක් ඉන්නවා. ඒ දරුවා ස්ථානගත කරන තැන වඩාව සුවිශේෂී ඔබ හිතන්න ඕන. මොකද හොඳට ආලෝකවත් ඇති තැනක තමයි ඔහුට වාඩි වෙන අවස්ථාව ලබා දෙන්න ඕන. ඊළඟ හොඳ වාතාශ්‍රයක් තියෙන හොඳ ඉඩකඩක් දරුවන්ට ක්‍රියාකාරකම් වලද තියෙනවා. එතකොට මේ විගණ පරිසරයේදී අපි අර භාවිතා කළ තාක්ෂණ උපකරණ භාවිතා කරමින් අධ්‍යාපනය ලැබීම සඳහා ඔබට ඉඩ ප්‍රස්තා ලබා දෙන පුණුතාක් කර ගැනීම සඳහා. ඊළඟට සමාජානුයෝජනය කියන්නේ දැන් මේක අන්තර් කරන අධ්‍යාපනය හරහා සුවිශේෂීව අපි කතා කරන දෙයක්. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සාමාන්‍ය දරුවන් සමග අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව. මොකද එහිදී
ගුරුතුමියට හෝ වෙනත් කණ්ඩායමකට ලබා දිය නොහැකි දැනුම සහ අත්දැකීම් සමවයස් කණ්ඩායම් මගින් මේ විශේෂ අවශ්‍යතා සහිත දරුවට ලැබෙනවා. ඒ නිසා තමයි මේ සමාජාන යෝජන ඉතාම වැදගත් කියලා අපි සාකච්ඡා කරන්නේ. ඊළඟට ඉගෙනුම් පරිසරය තුළ ආදේශ කරන්න සැබෑදේ භාවිතා කරන්න මේ දෙකටම බොහොම ඉඩකඩ තියෙනවා. මොකද විශේෂයෙන් ඩවුන් සින්ඩ්‍රෝම දරුවෙක් බුද්ධිමන්තා සහිත දරුවෙක් පෙර පාසලේ ඉන්නවා නම් ඔහු බොහෝ අත්දැකීම් ලබා ගැනීම නැත්නම් අත්දැකීම් තහවුරු කර ගැනීම සිදු කරනු ලබන්නේ සැබෑදේ තුළින්. සැබෑදේ ස්පර්ශ කරලා සැබෑදේ ආග්‍රහණය කරලා ඊළඟට දෘශ්‍යමනතාව ලබන මේ ආදි සියලු දෙනෙකුට වඩා ප්‍රයෝජනවත්. ඒ වගේම සාමාන්‍ය ළමයින්ට අපි පින්තූරයකින් පැලෑටියක් පෙන්වන වඩා සැබෑ ලෙස පැලෑටියක් පෙන්වනවා නම් ඔහුගේ අවබෝධ කරගැනීමේ හැකියාව හුඟක් ඉස්සරහා තියෙනවා. එතකොට ආදේශනයක් කරන්න පුළුවන් දැන් මේ වෙනුවට දෙයක් මේ වගේ පින්තූරයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් නිර්මිත දෙයක් ගන්න පුළුවන්. මේවා දරුවන්ට දකින්න සලස්සන. ඊළඟට මානසික බුද්ධිමය ස්වභාවයන්ට ගැලපෙන ක්‍රියාකාරකම්. ඒතර අපේ පන්ති කාමරේ ඉන්න සියලු ළමයි එක මානසික ස්වභාවයේ හෝ එක බුද්ධිමය ස්වභාවයේ නැහැ. එතකොට මේ අය සියලු දෙනාටම දරාගත හැකි නැත්නම් සියලු දෙනාටම ප්‍රයෝජනවත් වන ආකාරයට අපි පාඩම් සැලසුම් කරන්න ඕන ක්‍රියාකාරකම් හඳුනලා දෙන්න ඕනේ දරුවොත් එක්ක කරන්න. ඊළඟට අවස්ථා සම්පාදනය හැම දරුවෙකුටම තමන්ගේ හැකියා ඉදිරිපත් කරන්න තමන්ගේ දක්ෂතාවයට අනුව තමන්ගේ ඉදිරිපත් කිරීම නැත්නම් නිපුණතා එළිදැක්වීම කරන අවස්ථා දෙන්න විශේෂ වේදිකාව අවුරුද්දේ අන්තිමට නෙමෙයි හැම මාසෙම තමන් දරුවන්ට ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දෙන්න. අන්ති කාමරය තුළ වැඩි ඉඩක් දෙන්න මේ දරුවන්ගේ හැකියා ඉදිරිපත් කරන්න. මොකද එය ඔහුගේ අනාගත ජීවිතයට ඉතාම ප්‍රයෝජන වෙනවා. ඊළඟට විශේෂයෙන් ආරක්ෂාව ගැන සාධක වෙන දැන් අධික්‍රියාකාරී ළමයෙක් පන්ති කාමරේ ඉන්නවා නම් සුවිශේෂීව ඔබට සිද්ධ වෙනවා ආරක්ෂාව ගැන ඉතාම ගැඹුරින් හිතලා බලන්න. මොකද ඒ අය අවදානම පිළිබඳ කිසිම අවබෝධයක් නැහැ. ඒකම පන්ති කාමරේ දැල් දිගේ උඩලගින්න පුළුවන් ජනෙල් දිගේ උඩලගින්න පුළුවන් අතට අහුවෙන කෙනකින් තව කෙනෙකුට පහර දෙන්න පුළුවන්. මේ වගේ එකයි මම කිව්වේ විශේෂතාවයේ සුවිශේෂීව අඳුරගන්න. ඒ විශේෂතාවය නිසා ඇති වී තිබෙන ගැටලු මොනවද කියන එක අපි හරියට අඳුරගන්න. ඒතර එහෙම වුණත් පුළුවන් අපිට මේ කියන කාරණාවලට අනුව පන්ති කාමරේ පෙළගස්සන්න. ඒතර ආරක්ෂාව ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. පන්ති කාමරයට පිවිසෙන බොහෝ පන්ති කාමරවල මම දකින්නේ පඩිපෙළක් පඩි දෙකක් තුනක් නැගලා එන පන්ති කාමර. නමුත් විය යුත්තේ සාමාන්‍ය දරුවන්ට අනෙකුත් දරුවන්ට පහසුවෙන් අතුලට එන්න පුළුවන් පිවිසුමක් තියෙන්න ඕනේ පන්ති කාමරයට එන්න. ඉතින් මේවා තමයි අපි ආරක්ෂාව පැත්තෙන් හිතන්න ඕන. ඊළඟට මේ දරුවොත් එක්ක වැඩ කරනකොට දරුවන්ට ප්‍රමාණවත් කාලය ලබා දෙනවා. දැන් ඇති ඔබ නවත්තන්න කියන එකට වඩා ඔහුගේ හැකියාව ඉදිරිපත් කිරීමට අවශ්‍ය කාලය ලබා දීම කරන්න සිද්ධ වෙනවා. ඊළඟට පන්ති කාමරයේදී හඬ පාලනය ඔබගේ හඬ වගේම දරුවන්ගේ හඬ. දැන් අපි හිතමු ශ්‍රවණ මුදා දරුවෙක් ශ්‍රවධාරකයක් පැළඳගෙන ඉන්නවා නම් ඒ හරහා ඔහුට පීඩාවක් නොවන පරිදි පන්ති කාමර ශබ්ද ප්‍රමාණය පාලනය කරන්න අපි සැලසුම් සලකා. අපි එපා කිව්වට කෑ ගහන්න එපා කිව්වට අහන්නේ නැහැ දරුවෝ. කෑ ගහන්න එපා නොකියා ශබ්ද එන එක අවම කිරීමේ ක්‍රියාකාරකම් වල යෙදෙමු. ඒ සඳහා දරුවන් ක්‍රියාකාරකමක යෙදලා ඉන්නවා නම් වෙන කලබලයක් නැහැ. ක්‍රියාකාරකම් අවසන් වෙනකොට අපි ඊළඟට ඒ දරුවන් තව ක්‍රියාකාරකමකට යොමු නොකළොත් අන්න පන්ති ഘോഷාකාරයකක් වෙනවා. මෙන්න මේවා තමයි ඉගෙනුම් පරිසරය දැස තියෙනවා. ඊළඟට ඔබගේ හඬ පෞරුෂය බොහොම හොඳින් පවත්වාගෙන යන්න ඕන සියලුම දරුවන් වෙනුවෙන්. ඊළඟට හොඳ සන්නිවේදනයක් හැම දරුවෙක් එක්කම ඔබට සම්බන්ධ වීමේ හැකියාව. ළඟට ගිහිල්ලා කතා කරන්න, එහෙම නැත්නම් තමන් ඔහුගේ අවධානය තමන් වෙත යොමු කරගන්න, හැමතිස්සෙම සාකච්ඡා කරන්න, දරුවන් නමින් කතා කරන්න, අන්තිම පේලේ කෙලවරේ ඉන්න දරුවා සහ ඉදිරිපස ඉන්න දරුවා දෙදෙනාම සමානව සලකලා දෙන්නත් එක්කම හොඳ සන්නිවේදනයක් පවත්වාගෙන යන්න, නිතර ඇගයීම් කරන්න,
ප්‍රශංසා කරන්න ආදරය දක්වන්න මේවා පිදුරුම් පරිසරයට ඉතාම අත්‍යවශ්‍ය දේවල්. ඒ වගේම ඔබ ඉතා ප්‍රසන්න කෙනෙක් ලෙස පන්ති කාමරයට ඇතුළු වෙන්න ප්‍රසන්නව මේ කාර්යය දෙන්න. ඔබ කරදරකාරී කනස්සලු ස්වභාවයක ඉන්නා නම් දරුවන්ගේ මානසික ස්වභාවයත් එතනට නිකම්ම ඇදිලා යනවා. ඒ නිසා ඔබ බොහොම ප්‍රසන්න කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. මේ ඉගෙනුම් පරිසරයේ වඩා ඵලදායකයක් වෙන. ඊළඟට දෘශ්‍යාධාරක පුළුවන් තරම් භාවිතා කරන්න එක්ක සැබෑදී. එහෙම නැත්නම් ආදේශක භාවිතා කරන්න. ඊළඟට උපකරණ භාවිතා කරන්න. ඊළඟට අන්තර්කරණ වැඩසටහන් පද්ධති කාමරය තුළ ක්‍රියාත්මක කරන්න අන්තර්කරණය. सामान्य पंति काम अध्यापन लादी में अवस्था संपादने क्रीम मेतन दी विशेषता सामान्य दर्वोत्समक एम दर्वाड अध्यापन लीम अवस्था सलसीम सरल वशंग अंतरकरण एकीकरण दिखे විශේෂ අවශ්‍යතා සහිත දරුවාව ඒ වෙනමම පුහුණු කරලා සාමාන්‍ය පන්ති කාමරයට ඇතුළත් කරන එක ඒකීකරණය දෙන්නේ. විශේෂ පාසල් කියන්නේ අපි සුවිශේෂ ගැටලු සහිත දරුවාන් වෙනමම ඒ සඳහාම වෙන්නු ඒ දරුවන් සඳහාම වෙන්නු පාසලකට ඇතුළත් කිරීම. එතකොට මේ කියන පාසල් පරිසර තුනම ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. මෙතන ඉවත් වෙන්න ඕන බහැර කිරීම කියන එක. ඒ කියන්නේ හැම ළමයෙකුටම අපි මේ ඉස්සලාට මේකදී කතා කරා වගේ මේ ළමා අයිතිවාසිකම් කියන කාරතේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය හැම ළමයෙකුටම තියෙනවා. ප්‍රාථමික අධ්‍යාපනය මේරා සහ විශ්වවිද්‍යාල දක්වා අධ්‍යාපනය ලැබීම නොමිලේ ලැබීමට හැකිය කියන සම්මතයක් මේ පනතක් සම්මත වෙලා තියෙනවා CWW ගණන්තර මැතිතුමා ඉදිරිපත් කරන. එතකොට මේ බහැර කිරීම කියන එක අපි කිසිම ළමයකුනේ භාවිත කළ නොහැකි එකක් වෙනවා. නමුත් මෙහි සමහර දරුවෝ ඉන්නවා කිසිම චාලක හැකියාවක් හෝ බුද්ධිමය හැකියාවක් නොමැතිව අනේ දරුවන් බහැර කිරීම නෙමෙයි තලදි සිදුවේ යුත්තේ රැක බලා ගැනීම මධ්‍යස්ථානයකට යොමු කිරීම. ඉතින් මෙන්න මේ තමයි ඉගෙනුම් පරිසරයේ ලෙස ඔබ සකස් කරගත යුත්තේ. ඉතින් ඔබේ පෙර පාසලට මේ කියලා හැම ළමයෙක්ම එන්න පුළුවන්. ඔවුන්ගේ අයිතියක් ඒක. අමා අයිතිවාසිකම් යටතේ ඔවුන්ට අධ්‍යාපනය ලැබීම අයිතියක්, පෙර පාසල අධ්‍යාපනය ලැබීම අයිතියක්. කිසිම විශේෂ අවශ්‍යතාවයක් තිබුණා නම් විශේෂ අවශ්‍යතාවයක් තිබු පමණින් ඔවුන්ව පෙර පාසලේ නැරඹීම හෝ ප්‍රතික්ෂේප කිරීම හෝ තමන් ඒ ළමෙන්ව පුහුණු කරන්නේ නොදන්නේ අය පවසා සිටීම හෝ ගුරුවරයෙකුට කල නොහැකි දෙයක් ඒක ළමා අයිතීන් උල්ලංඝනය කිරීම විය හැකි. ඒ නිසා ඔබගේ දැනුම යාවත් කාලයෙන් කරගන්න, ඔබගේ දැනුම තහවුරු කරගන්න. ඒ වගේම මේ දරුවන් සියලුම දෙනාට ගැළපෙන ඉගෙනුම් පරිසරයක් ඔබගේ පෙර පාසල තුළ නිර්මාණය කරගන්න ඔබ පක්ෂ වෙන්න ඕනේ. එතකොට මේ දරුවන් සියලු දෙනාටම සාධාරණ ඉටු වෙනවා. ඊළඟට අපි කතා කරමු සුවිශේෂී ඉගැන්වීමේ ක්‍රම පිළිබඳව. එතකොට මේ මෙතනදි අපි මම මුලින්ම සඳහන් කළා තියෙන ශිෂ්‍යයා තුළ ඇති දුෂ්කරතා නිරීක්ෂණය කිරීම. අපි හිතමු කායිකව මානසිකව සමාජීය චිත්ත වේගී වශයෙන් කිසිම ගැටලුවක් වෙන්න නැහැ. ඉගෙනුම් දුබලතා, ඩිස්ලෙක්සියා, ඩිස්කල්කියුලියා, ඩිස්ග්‍රාෆියා ආදි වශයෙන් වර්ගීකරණ කරන දැන් ලිවීමේ දී පමණක් ගැටලු සහිත ගණිත විෂයේදී පමණක් දුර්වලතා දක්වන චාලක සමායෝජනයේ අසාධාතර එනත චාලක සමායෝජනයේදී පමණ දුබලතා දක්වන මෙන්න මේ ඩිස්ලෙක්සියා ආදි වශයෙන් මෙන්න මේ කණ්ඩායම මම කියන්නේ අපිට නිරීක්ෂණයෙන් තමයි ඒගොල්ලෝ හොයාගන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් අපි හිතමු පෙර පාසල තුල ඉන්නවා
පෙරලිවීමේ අභ්‍යාස අපේ සිංහල භාෂාවේ අකුරු ලිවීමේදී භාවිතා වෙනවා වාමාවෘත දක්ෂිණාවෘත තිරස්සා සිරස් කියන ක්‍රම හතරටම වමටත් කරකිනවා දකුණටත් කරකිනවා උඩට යනවා පහළට යනවා මේ ආදී වශයෙන් විහිදුණු අකුරු මාලාවක් තමයි අපේ තියෙන්නේ. එතකොට මේ ඩිස්ලෙක්සියා අන්තත්වයේ දරුවන්ට සමහර වෙලාවට මේ දිශාව හොයාගන්න බැරි වෙනවා. කියන්නේ මේ අකුර වමටද කරකෙන්නේ දකුණටද කරකෙන්නේ කියලා හොයාගන්න බැරි වෙනවා. ඒතකොට ඒ දරුව තමයි ඔය ටයන්න රයන්න අනිත් පැත්තට ලියන දරුව. ඉතින් මේ අයට මේ කායික චිත්ත වේගික හෝ මානසික බුද්ධිමේ එහෙම ගැටලුවක් අපි දකින්නේ නෑ. බොහොම ක්‍රියාශීලී බොහොම දක්ෂ විදියට සමාජාන යෝජනය වෙන ක්‍රියාකාරකම් ඉදිරිපත් කරන දරුව කණ්ඩායම. ලිවීමේදී පමණක් ඔවුන්ට දිශාව හොයාගන්න බෑ. ඔබට පෙර පාසලේදී මේ දරුව සමාජ මුණ ගැහෙන්න ඕන. මොකද මේ අය ඉතාම සුවිශේෂී කණ්ඩායමක්. රටක ජනගහනයෙන් 15%ක් පමණ ඉගෙන දුබලතාවලින් පෙළෙනවා කියලා තමයි දැන් හඳුනාගනිමින් ඉන්නේ. එතකොට හැම පන්ති කාමරයකම 40ක් ඉන්න පන්ති කාමරයකම ළමයි 3 දෙනෙක් පමණ මේ ඉගෙන දුබලතාවලින් පෙළෙන ළමයි ඉන්නවා කියන එක තමයි දැන් ඔපරේෂන් වලින් හොයාගෙන තියෙන්නේ. ඒ නිසා පෙර පාසල එක්කෙනෙක් හරි ඉන්න පුළුවන්. මේ කියලා තියෙන දැන් ඔබ මේ දරුවාගේ දුෂ්කරතාවය තමයි නිරීක්ෂණය කරන්නේ. මොකද දුෂ්කරතාවය යාට දිශාව අඳුනාගත නැහැ. මම මේ සාරක උදාහරණයක් පමණ අරන් තියෙන්නේ. දිශාව අඳුනා ගැනීම නැහැ. එහෙමනම් අපි කරන්න ඕනේ මේ ළමයට අකුර හරියට ලියන්න කියලා බල කරන එක නෙමෙයි. නිවැරදිව දිශාගත කිරීම සඳහා වූ ක්‍රියාකාරකම් බොහෝ සූදානම් කරන්න ඕනේ. මෙන්න මෙතනදී තමයි අපේ දක්ෂතාවය භාවිතයට ගන්නෙන්නේ. දැන් දිශා අපි හිතමු රයන ලියනකොට වෘත්තයක් ඇවිල්ලා රේඛාවක් ඉහළට ගමන් කරනවා. එතකොට මේක එක යන පැත්තක් තියෙනවා. ඒක හැමතිස්සෙම දකුණු පැත්තට තමයි රවම කරකිලා උඩට යන්නේ. එතකොට දැන් ළමයා ලියන්නේ මේක අනිත් පැත්තට. එමුනා අපි කොහොමද මේක නිවැරදි කරන්නේ? දැන් අපිට පුළුවන් බොහොම සරලව උපකරණ හදාගන්න. අපි හිතමු කාඩ්බෝඩ් කැල්ලක් අරගෙන රයන්නක බ්ලොක් එකක් කපලා රයන්න හදලා ඒක කාඩ්බෝඩ් කැල්ලෙන් ඉවත් කරනවා රයන්නේ හැඩයට. රයන්න අකුර එහා මෙහා පේනවා. ඊට පස්සේ ඒකට යටින් වැලි කඩදාසියක් අලවන්න. වැලි කඩදාසියක් අලවලා අර බ්ලොක් එක ඇතුලේ ඇඟිල්ල දාලා රයන්නේ හැඩයට මුලින්ද යනද ස්පර්ශීය හැකියාව මත ඒ දිශාව සංජානනය කිරීමේ ක්‍රමවේදයක්. මේක දැන් ඉස්සෙල්ලා සාමාන්‍ය ළමයි කියන්නේ බලලානේ මේක දැකලානේ කියන්නේ. නමුත් මෙයාට මේක දැකලා තීරණය වෙන්නේ නැහැ. ඒ මොලේ පිහිටීමේ ස්නායු වල ක්‍රියාකාරීත්වයේ ස්වභාවය අනුව. එතකොට එහෙමනම් අපි ස්පර්ශීය හැකියාව මේකට භාවිතා කරනවා. එතකොට අපි එතනදී කරන්නේ රයන්නේ හැඩය අර වැලි කඩදාසිය මත ලියවෙන ආකාරයට සකස් කරලා දෙනවා. නමුත් මේක නිකම්ම වැලි කඩදාසිය ලිව්වට කරන්න බෑ. මොකද එයාට ඒක සීමාව හැඩය ඒ රවුම ඇතුළේ ගෙනියන එක තමයි වඩ පළදා මම කියන්නේ ප්‍රායෝගික අධ්‍යක්ෂකින් වගේ වඩා සාර්ථක වෙන්නේ. ඒ වෙලාවේ මේ අපි යාගේ පිටේ හෝ එහෙම නැත්නම් අනිත් අතේ හෝ අපි ඒ හැඩයටම රයන්න ඇඟිල්ලෙන් ලියනවා. එතකොට එතනත් ස්පර්ශීය සංජානනය. මේ වගේ ශිල්පීය ක්‍රම තමයි භාවිතා කරන්න පුළුවන් වෙන්නේ අපිට මේ දුෂ්කරතාවය නිරීක්ෂණය කරගෙන ඒක අවම කරන මේ සරල උදාහරණයක් විතරයි මම කිව්වේ. මේක හැම දරුවෙක් වෙනුවම හැම දරුවෙක්ගේම විශේෂතාවයන් වෙනුවම අපිට ප්‍රායෝගිකව නිරීක්ෂණය කරලා හඳුනා ගනිමින් එය ගැටලුව අවම කිරීම සඳහා උපකරණ නිර්මාණය කරන්න පුළුවන්. ඔයිටසම් දරුවන් වෙනුවෙන් ඒගොල්ලන්ට සන්නිවේදනයට උපකරණ ක්‍රමවේද හදලා දෙන්න පුළුවන්. ආදි ක්‍රියාකාරී දරුවන්ට ඉලක්කයක් නැහැ, දිශාවක් නැහැ, අනුපිළිවෙලක් නැහැ. මේවට මේ සරල ක්‍රියාකාරකම් වලින් බොහෝ ප්‍රතිඵල ගන්න පුළුවන් අපිට. ඒවා තමයි ක්‍රමවේද සලසුම් කරනවා. ඊළඟට අපි දුෂ්කරතා වුණතා තහවුරු කර ගැනීම ක්‍රියාකාරය මොනවාද මේ ගැටලු කියලා අපි දැන් පැන්සල් අල්ලන්න දෙනවා අල්ලන්න බෑ. ඇඟිලි තුඩු එකතු කරන්න දෙනවා එකතු කරන්න බෑ. ඇඟිලි තුඩු එකතු කරන්න නැතුව පැන්සලක් නිවැරදිව අල්ලන්න බෑ. මේ ඇඟිලි ප්‍රධාන මාපට ඇඟිල්ල, දබර ඇඟිල්ල, සමෑද ඇඟිල්ල එකතු කරන්නේ නැතුව පැන්සල අල්ලන්න බෑ. එතකොට මෙන්න මේ ක්‍රියාකාරකම් අපි
මම කිව්ව එක නිරීක්ෂණය කරලා පුළුවන් අපිට බොහෝ දේ හොයාගන්න. ඔහු පොත තියාගෙන ඉන්න විදිය. දැන් පන්තිය වාඩිලා ඉන්නේ. දැන් ලිවීමේ ගැටලු තියෙන දරුවෝ පෙරලිවීමේ අභ්‍යාසවල කරන්න දුන්නාම ඒ අය පුටුවේ නිවැරදි ආකාරයෙන් නිවැරදි ඉරියව්වෙන් වාඩි වෙන්න පුටුවේ ගැට්ටේ වාඩි වෙන්න. මේක නිරීක්ෂණය වෙන්න ඕන ඔබට. ලිවීමේ ගැටලු තියෙන ළමයි බොහෝ විට පුටුවේ ගැට්ටෙන් වාඩි වෙලා බොහොම ආයාසයෙන් පොත තියාගෙන ලියන්නේ. මෙන්න මේවා ඔබ හඳුනගන්න ඊළඟට මේවා තහවුරු කරගන්න මෙන්න මේ ගැටලු මේ දරුවට තාලි වීමේ ගැටලු තියෙනවා කියවීමේ ගැටලු තියෙනවා උච්චාරණ දෝෂ ගොඩක් තියෙනවා භාෂා භාවිතයේ ගැටලු තියෙනවා අකුරු අතහැරලා කියවනවා කිය නවත්තපු තැන නැවත මතක් කරගන්න බෑ ඔය ආදි වශයෙන් මේ විශාල ප්‍රමාණයක විශාල ගැටලු බොහෝමයක මැදි වෙච්ච දරුවෝ ඉන්නවා ඉතින් පෙරපාසල ඇතුළතදී තමයි මේ ටික අඳුරගත යුත්තේ පෙරපාසල තුළදී අඳුර ගන්න පෙරපාසල් ගුරුතුමිය මේ සම්බන්ධව සුවිශේෂී දැනුමක් අවබෝධයක් ලබා ගත යුතු වෙනවා ඒක තමයි මම හිතන්නේ මේ අන්තර්ජාතික දකුණු ආසියාතික අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනයේ මේ සත්ක්‍රියාව ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නේ ඉතින් මේක ප්‍රයෝජන ගන්න ප්‍රයෝජනයක් ගන්න මේ ආයතනයට නෙමෙයි දරුවන්ට මොකද ඔබ ගන්න උත්සාහයක් නිසා සම්පූර්ණ සමාජයෙන් ඉවත් වෙන දරුවෙක් ක්‍රියා අධ්‍යාපන ක්‍රියාවලින් ඉවත් වෙන දරුවෙක් තාම දක්ෂ දරුවෙක් බවට පත් කරන්න පුළුවන්. ඒතර විකල්ප ඉගැන්වීමේ ක්‍රම. ඒතර දැන් මේ 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 සාමාන්‍ය දරුවන්ට උගන්වන දේශන ක්‍රමයට සාකච්ඡා ක්‍රමයට වඩා වෙනස් වූ ක්‍රමවලට ඔබට මේ දරුවොත් එක්ක කටයුතු කරන්න වෙයි. ඊළඟට තක්සේරු කරන්න. තමන් පුහුණු කරපු දේ නිවැරදිව කරලාද කියලා බලන්න තක්සේරු කරන්න. තක්සේරු කරලා ඒ ප්‍රතිඵලය අසාර්ථක නැවත කරන්න. ඒතර එකම ක්‍රියාකාරකම නැවත ඔබට තුන් හතර සැරයක් මේ දරුවෝ වෙනුවෙන් කරන්න ඕනේ. විශේෂයෙන් බුද්ධිමේ වුණාත් සයිඩ් දරුවන්ට ඩවුන් සින්ඩ්‍රෝම දරුවන් වෙනුවෙන් එකම ක්‍රියාකාරකම ඔය ක්‍රියාකාරකම් ගොඩක් කරලා ඵලදායි නොවන තත්වයකට වඩා ක්‍රියාකාරකම් දෙකක් කරලා වඩා ඵලදායි තත්වයකට දරුවාපත් වෙනවා. ඒක තමයි ඔබගේ වෙන්නොන සේවය මේ දරුවෝ වෙනුවෙන්. ඊළඟට පෞද්ගලිකව ඒ දරුවා විතරක් අරගෙන යම් යම් කුසලතාවයන් අත් කරලා දෙන්න පුළුවන්. කේවල ඉගැන්වීම කියන එක කරා අපි හඳුනන්නේ. ඊළඟට ප්‍රතිකාරය ඉගැන්වීම ගන්න නැවත කරද්දී නැවත නැවත අපි උගන්වන්න පුළුවන් අපිට. ඊළඟට නිරූපණ කරන්න පුළුවන් ආදර්ශන ඉදිරිපත් කරන්න පුළුවන්. මේ හැම එකකින්ම දරුවන්ගේ ඌනතාවයන් අවම කරගන්න උදව් කරයි. ඊළඟට බහු සංවේදී ක්‍රමය භාවිත කරන්න පුළුවන්. බහු සංවේදී ක්‍රමයේදී අල්ලන්න තියෙනවා, දකින්න තියෙනවා, ක්‍රියාකාරකම තියෙනවා, ශබ්ද තියෙනවා. එතකොට මෙන්න මේවා බහු සංවේදී ක්‍රමයේ විදිහට අපි හඳුන්වනවා. එතකොට මේ එක නිපුණතාවයක් අත් කරලා දෙනකොට මේ සියලුම ක්‍රියාකාරකම් භාවිත කරන්න ඔබට පුළුවන්. ඒකට ඔබ පාඩම් සැලසුම සකස් කිරීම තමයි කළ යුත්තේ. ඒතර මේවා ඉගෙනීමේ ක්‍රම, ඉගෙනීමේ ක්‍රම සාමාන්‍ය දරුවන්ට ඉගෙනීමේ ක්‍රම තියෙනවා. මගේ දැන් 30ක් 35 විශාල සංඛ්‍යාවක්. නමුත් මම මේ කතා කරන්නේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ඉගෙනීමේදී වඩා ඵලදායි ඉගෙනීම ක්‍රම. ඊළඟට කතාන්දර. මේ දරුවන්ට ශ්‍රවණ වුණා දරුවන්ට කතන්දර කියන්න බෑ කියලා නෑ හැමෝටම. නමුත් ඔබගේ ඉංගි, ඔබගේ චලනයන්, ඔබගේ තොල්වල නිවරදිව ඉදිරිපත් කිරීම, වචන ඉදිරිපත් කිරීම, තොල්වල පීඨීමේ ස්වභාවය මේ සියල්ල තුළින් දරුවා සංවේදනය කරගන්න ඔබ කියන්නේ මොකක්ද? ඒ නිසා මේ මම ශ්‍රවණ වුණා සයි දරුවන් ලව්වා ගීත ගායනා කරනවා සංඥා භාෂාවෙන්. ඒක දැන් හිතන්නේ නැහැනේ කවුරුත් මේක කරන්න පුළුවන් මේක කර හැකි. මොකද ඔවුන් රස විඳිනවා ඒක. ඔහුගේ ළමා ගීත කියනවා. ළමා ගීත ඔවුන් ගායනා කරා හඬක් නැහැ. නමුත් ඉදිරිපත් කරනවා. එතකොට අපිට පුළුවන් කතන්දරයක් සාමාන්‍ය ළමෙන්ට ඔබ බලන්න ඔබ පන්ති කාමරේ සාමාන්‍ය විදිහට ඉඳගෙන කතන්දරයක් ඉදිරිපත් කරනවට වඩා එලි මහනක නිදාස් තැනක ඔබ ඔබගේ චලනයන් ක්‍රියාකාරකම් මුහුණේ ඉංගි ඉරියව් වෙනස් කරමින් අභිනයන් දක්වමින් ඉදිරිපත් කරන කතාවක් ජීවිත කාලෙම ළමයින්ට මතක හිටියි. එයින් දෙන පණිවිඩය ඔවුන් ජීවිත කාලෙම තමන්ගේ ජීවිතවලට එකතු කරගන්නේ.
ඒක මම කියන්නේ. එතකොට ඔබට පුළුවන් ඔබගේ මේ සුවිශේෂී හැකියාවන් ඒ සඳහා ඉදිරි. මොකද මම දකින්නේ පෙරපාසල් ගුරු මෑණි කෙනෙක් කියන්නේ ඉතාම සුවිශේෂී හැකියාවලින් පිරිපුන් කෙනෙක් කියලා. ඊළඟට ක්‍රීඩා. අපිට පුළුවන් මේ හැම දරුවෙකුම සහභාගී වෙන්න පුළුවන් ක්‍රීඩා නිර්මාණය කරන්න. දැන් පූර්ණාන්ද කියලා ක්‍රීඩා නොකර ඉන්දීමේ අවශ්‍යතාවයක් නැහැ. එයාට ක්‍රීඩා කරන්න පුළුවන්. අපි නිවැරදිව පුහුණු කරා. පූර්ණාන්දය මීටර් 100 දුවනවා. පූර්ණාන්දය උස පනිනවා. පූර්ණාන්දය දුර පනිනවා. ඉතින් මේ වගේ මලල ක්‍රීඩා ශාස්ත්‍රයට ඒගොල්ලෝ අතුල් වෙලා දෙනවා. ක්‍රිකට් ගහනවා පූර්ණාන්දය. ඉතින් අපිට පන්ති කාමරයේදී විශේෂ අවශ්‍යතා විශේෂ අධ්‍යාපන අවශ්‍යතා තියෙන ළමයි වෙනුවෙන් ක්‍රීඩා නිර්මාණය කරන්න පුළුවන්. ඕන තරම් ඒ වගේ අපි පොඩි වෙනස්කමක් කරාම හැමදෙයක්ම සහභාගී වෙන්න පුළුවන් ක්‍රීඩාවක් තමයි නිර්මාණය කරන නිර්මාණය වෙන්නේ. ඊළඟට සමරූපණය සමාකරණය සමාන මේක සමානනේ. අපි පතිකාමරේ පරිවර්තනය කරනවා දපාකම් දොර බවට ශනික. මේ වගේ ක්‍රියාකාර මේ දේ ඔවුන්ට මතක ඉන්නවා. මේ මයි තබල පෙට්ටිය මෙතන තියෙන තබල මාත්‍ය මෙතන ඉඳගෙන ඉන්නේ. මේ හැමතිස්සෙම මේ ක්‍රියාශීලී පතිකාමරයක් නම් ඉගෙන ගන්න දේ බොහෝ. ඊළඟට ප්‍රදර්ශන වලින් ගන්නන්න පුළුවන්. අපිට තමන් නිර්මාණය කරන දේවල් තමන් දකින දේවල් ප්‍රදර්ශනය වෙන්න ලැබෙන තත් ප්‍රදර්ශනයක් කියලා මාසික දෙකක සැරයක් පන්ති කාමරයෙන් ඔක්කොම කතා කරන එලිමාන්ට ප්‍රදර්ශනයක් තියෙයි. ඒ වගේ ළමයි කොච්චර ඉගෙන ගන්නද. මෙතන මේ දැන් අපි දන්නේ නැහැ. අපි තීරණය කරන්නේ අපි සාකච්ඡා කරන්නේ ළමාන් ළමයින් ඉගෙනීමේ ක්‍රම. අපි හිතන්නේ අපි කළු ලෑල්ල සහ උණු ගෑල්ල භාවිතා කරමින් එහෙම නැත්නම් වයිට් බෝඩ් එක පාවිච්චි කරමින් අපි ප්‍රකාශ කරමින් කරන දේ අනුව ළමයි ඉගෙන ගත යුතුයි කියලා. ඒක සියල්ල සාර්ථක කළා. එහෙම වෙන්නේ නැහැ. මොකද හැම ළමයෙක්ගේම විශේෂ තත්ත්වයන් තියෙනවා. සමහර ළමයින්ට අහගෙන හිටියාම ඇති. සමහර ළමයින්ට අහගෙන ඉඳලා ඉතරක් ඉගෙන ගන්න බෑ. ඒක දකින්නත් ඕනේ. අන්න ඒකයි මම කියන්නේ. ඊළඟ බුද්ධි කලම්බණයෙන් අපිට උගන්නන්න පුළුවන්. ඊළඟට ශේෂ්ඨ චාරිකාවලින් උගන්නන්න පුළුවන්. ශේෂ්ඨ චාරිකාව කියන්නේ දැන් අපි පෙර පාසල් වල මම දකින තත්ත්වයක් තමයි බොහෝ මහන්සියලා දෙපාන්දර නිදි මරාගෙන නගරයේ එහෙම නැත්නම් රටේ පවතින සුවිශේෂී ස්ථානවලට එක්කගෙන යනවා. නමුත් දරුවාට එහි තියෙන වැදගත්කම අල්පයි. මේක දෙමව්පියන්ටනේ. දෙමව්පියෝ තීරණය කරන්නේ අපි අනුරාධපුරය යන්න, පොළොන්නරුව යන්න, අපි හිමිදුම යන්න, අපි කල්ලරි බලන්න යන්න ඔය ආදිවාසී. නමුත් දරුවාට අවශ්‍ය ඊට වඩා වැදගත් දරුවොත් එක වෙල්ලෙලියකට ගිහිල්ලා දවස් ගත කරන්න, කොච්චර ඉගෙන ගනිද කියලා බලන්න. ඒක තමයි ශ්‍රේෂ්ඨ චාරිකාවිය. මුහුදු වෙරළට ගිහිල්ලා දරුවන්ට නිදහස දීලා තියන්න. මෙන්න මේ විදියට. එතකොට ඒ තැන්වලට ගියාම ඔබට දැනේවි මේ විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ සාමාන්‍ය දරුවෝ අතර කිසි වෙනසක් නැහැ. ඔවුන් උපරිමයෙන් තමන්ගේ කුසලතා දියුණු කර ගැනීම සඳහා කටයුතු කරනවා කියලා. එතකොට මෙන්න මේ ආකාරයෙන් බොහොම සරලව මම කිව්වේ ඔබට මේ දරුවොත් එක්ක වැඩ කරනකොට ඔබගේ කුසලතා කොහොමද සංවර්ධනය කරගන්න ඕනේ කියලා. පැහැදිලි ලෙසම ඔබ මේ දරුවන්ගේ විශේෂතාවයන් අඳුනා ගන්න, ඒකට පාදක කරගන්න වෛද්‍ය වාර්තා, තාක්ෂණ වාර්තා, සෞඛ්‍ය වර්ධන සටහන්පත් වගේ දේවල් ඒවා පාදක කරගනිමින් ඔහුගේ ඌනතාවය මොකද්ද කියන එක අඳුන ගන්න. ඒ ඌනතාවය නිසා ඇතිවන ගැටලුකාරී ස්වභාවය මොනවද කියලා අඳුර ගන්න. එම ගැටලුකාරී ස්වභාවය නිසා ඔහුට අහිමි වෙන තත්ත්වයන් මොනවද කියලා තේරුම් ගන්න. ඒ තේරුම් අරගෙන ඔයම තත්ත්වයන් අවම කරවීම සඳහා ඔබට ගත හැකි ශිල්පීය ක්‍රම මොනවාද කියන එක පිළිබඳව ඔබ අවධානය යොමු කරන්න. ඒ සඳහා ඔබට උදව් කරගත හැකි ඕන තරම් අවස්ථා තියෙනවා. ඔබ හොඳින් කියවන, හොඳින් අධ්‍යයනය කරන්න. මොකද පෙරපාසල් ගුරු මෑණි කෙනෙක් කියන්නේ පාසලට පැමිණෙන දරුවන්ගේ අනාගතයේ පළමු පියවර හරියට තියන්න උගන්වන එක. මොකද නිවස සමාජයෙන් ඉඳලා බාහිර සමාජයට ඇතුළත් වෙන පළවෙනි දොරටුව තමයි පෙරපාසල. එතනදී ඔබට සුවිශේෂී කාර්යභාරයක් තියෙනවා. හැම ළමයෙක්ම හරියට අඳුර ගන්න එක, හැම ළමයෙක්ම විශේෂතාවයක් අඳුර ගන්න, හැම ළමයෙක්ගේම ඌනතාවයන් අඳුර ගන්න, ඌනතාවයන් අවම කරන්න මොනවද අපිට කරන්න පුළුවන් කියන කාරණේ ඔබ දැන සිටිය යුතුයි. ඔතන ඉන්නවා සුභග ළමයි, අති දක්ෂ ළමයි, අපි සුභග කියලා හඳුන්වන්නේ. ඒ අය වෙනුවෙන් ඔබේ පෙරපාසලේ සාධාරණී ඉටු විය යුතුයි. එහෙම නොවුනොත් ඔවුන්
ඔවුන්ගේ හැකියාවන් ඉතා ඉක්මනින් අහිමි කර ගන්නවා ඔවුන් අතහැරලා දානවා මේ එක සමාජයේ ජාතියටම කරන අවාසියක් වෙන්න පුළුවන් ඒ නිසා මේ පිළිබඳව ඔබ ගවේෂණය කරන්න ඔබට හැකි වුණොත් පෙර පාසලට පැමිණෙන හැම දරුවෙක් තුළම දිගු කාලීනව බලාත්මක වෙන චර්යාමය සහ බුද්ධිමය වෙනසක් ඇති කර ගන්න සහාය වෙන්න ඒක තමයි ඔබේ වගකීම වෙන්නේ ඒක දිගු කාලීනව බලාත්මක වෙන මොකද අපි බොහෝ දේ ඉගෙන ගන්නවා අපේ චර්යාවට එකතු කරගන්නේ හරි උදාහරණයක් විදිහට ගත්තොත් අපි පෙර පාසලේදී ඉගෙන ගන්නවා පාරේ ගමන් කරනකොට පදකෙන් ගේ නීති පාරේ දකුණු පසින් යා යුතුයි පාර මාර වෙනකොට දකුණු බලා වම බලන්න නැවතත් දකුණුම බලන්න වාහන නැත්තා ඉක්මනින් මාරු වෙන්න ඒක නමුත් කිසිම කෙනෙක් මම නිරීක්ෂණය කරනවා යනකොට කිසිම කෙනෙක් මේ මාර්ග නීති පදික මාර්ග නීති අනුගමනය කරන්නේ නැහැ මේක චර්යාවට එකතු වෙලා නැහැ දන්නවා හැමෝම ඉතින් මේවා නිසා සමාජ ගැටලු ඇති වෙනවා ඒ නිසා මම කියන්නේ ඔබට මේ විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ නිසා සමාජ ගැටලු ඇති වෙන්න පුළුවන් එයා රැක බලා ගැනීමට තව කෙනෙක් යෙදෙන්න වෙන්න පුළුවන් එය අවම කරවීමේදී පෙර පාසල කර හැකි ක්‍රියාකාරකම් බොහෝයි ඔහුව සාධින පුද්ගලයෙක් බවට පත් කරන එක නේ තමාගේ කඩේතු තමා විසින් ඉටු කර ගැනීම ජීවත් වෙන පුද්ගලයෙක් බවට පත් කරන්න ඔබට අවස්ථා තියෙනවා හැකියාව තියෙනවා මොකද අවුරුදු දෙක විතර කාලයක් ඔබත් එක්ක රැඳෙනවා ඉතින් මේ මම හිතන්නේ ඒක ප්‍රමාණවත් කාලයක් දරුවෝ පුහුණු කරන්න විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ පුහුණු කරන්න ඉතින් ඔබ ඒ සඳහා දැනුවත් වෙන්න ඒ සඳහා ඔබට දැනුම ලබා ගත හැකි මාර්ග බොහෝ තියෙනවා අන්තර්ජාලය භාවිත කරන්න පොදපත් කියවන්න මේ මම කතා කරේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වුණ කිරීමේ ක්‍රියාවලියේදී ප්‍රාථමික මට්ටමේදී ඔබ දැන සිටිය යුතු කරුණු ටික ඔබ ගවේෂණය කරමින් ඉදිරියට යාවි කියලා මම බලාපොරොත්තු වෙනවා ඒ වගේම ස්තුතිවන්ත වෙනවා ජාන කමල්ගොඩ මහත්මයාට මේ අවස්ථාව ලබා දීම පිළිබඳ මේ සියලුම විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් ස්තුතියි